හිතවතුනි ඔබත් අපව subscribe කර සීනුවනාද කරන්න. හිතවතුනි මම අද ඔබට කියන්නට යන්නේ දිට්ඨ ධම්ම වේදෙනීය කර්ම ඵල දෙන හැටි. ඒ කියන්නේ තමන් කරපු කර්ම මේ ආත්මයේදීම ඵල දෙන හැටි. මෙන්න ඊට අදාළ එක් කතාවක්. බල්ලාගේ ලිංගයේ කැපුව මිනිහා. එක්තරා මිනිහෙක් හිටියත් ඔහු තදට මත්පැන් බොනවා. විශේෂයෙන්ම හවස්වරුයි ගමේ කසිප්පු ගුහාවට වදින ඔහු රෑ 9ට පමණ එළියට එන්නේ හොඳටම මත් වීගෙන. ඔහුට ඒ වෙරි මතට හොඳ නරකක් දැනෙන්නේ නැහැ. කුණුහරුප කියනවා සරමත් බාගෙට ඔසවගෙන වාසිබත් දොඩොන් පාරේ එහි මෙහි යට ඇවිදිනවා. ගමේ කවුරුත් ඔහු ගැන දන්නවා. රාත්‍රී කාලයේ කුණුහරුප කියා ගමේ පාර දිගේ ගමන් කරන ඇති කාටත් පේනවා. ඔහුගේ කටහඬ අඳුන මිනිස්සු වෙරිකාරය කියමින් නිශ්ශබ්ද වෙනවා. දිනක් මහරෑ එන විට ගමේ කඩමණ්ඩියේ සංවාසයේදී සිටි බැල්ලෙක් හා බල්ලෙකු දැක්කා. කඩමණ්ඩියේ රෑ නිසා බාගෙට අඳුරෝ තිබුණා. දමා තිබුණු විදුලි පහනින් ඔහුට ලිංගික කාර්යයේ යෙදී එහාට මෙහාට යන්න බැරිව සිටින බල්ලා සහ බැල්ලිය පෙනුණා. ඔහොම හිටපියක් තොපේ වලත්තකමට හොඳ පාඩමක් උගන්වනවා කියමින් හිතමින් ඉන්නේ තිබුණු උරුපිය ඇද බැල්ලිය හා බැලුණු බල්ලාගේ ලිංගයේ අමුවම් මේ කපා දැම්මා. බල්ලා ලේ වගුරුවෙන් කෑග ගහ දියෝ. බැල්ලිය වේදනාවෙන් කෙදිරි ගාමින් ඈතට ගියා. මිනිහා පිහියේ ඉනි ගහගෙන ගෙදර ගියේ අසික්කිත විදියට හැසිරෙන බල්ලෙකුට සහ බැල්ලියකට පාඩමක් ඉගැන්වූ බව හිත හිත. ගමේ කඩමණ්ඩියේ කවුරුත් රැට නැති බව ඇත්ත. නමුත් මේ තිරිසන්න දවාලට වුණත් එසේ හැසිරීමට බැරි නැත. තමන් ඒ නිසා උන්ට උගන්වීමේ හොඳ පාඩමක්. ඔහුට ඔය ගැන දැන් හරි සන්තෝසයි. ඊට හරියටම සතියකට පමණ පසු ඒ මිනිහා කුණුහරුපකී කියා රෑ කාලේ ගමන් ගත්ත කවුරුවත් නැති ප්‍රදේශයකින් රෑ චිත්‍රපටයක් බලා හුලුවත්තක් පත්තු කරගෙන එන තරුණ පිරිසකට සරම උස්සගෙන යන මිනිහා දකින්නට ලැබුණා. හයියෙන් කුණුහරුපකී කියා යන ඔහුට හොඳ පාඩමක් උගන්වන්නට සිටු තරුණයන් කලේ පත්තු කළ හුලුවත්තක් ඔහුගේ ලිංග ප්‍රදේශයේ ඇල්ලීම. තමන්ගේ ලිංගික ප්‍රදේශයේ පිළිසීමෙන් මහත් වේදනාවට පත් මිනිහා කෑගහ දුවන්න පටන් ගත්තා. තරුණයා මහා අඩින් විනාශ වුණා. පසුදා ආරෝග්‍ය ශාලාවට ඇතුළු කළත් ඔහුගේ ලිංගික ප්‍රදේශයට සිදු වූ තුවාල නම් හරිම බරපතලයි. තරුණයන්වත් මෙබඳු භයානක තත්ත්වයක් ගැන කලින් හිතුවේනේ. මොවුන් හුලුවත් ඇල්ලුවේ විහිළුවට. නමුත් ඉන් සිදුවේ විපතකේ. මිනිහා පිළිස්සීම නිසා හටගත් තුවාල නිසා බලවත් ලෙස දුක් විඳලා දුක් විඳලා ලිංගේ කුණු වෙලා මුළු ශරීරෙමත් කුණු වෙලා මිය ගියා. ඔන්න බලන්න දිට්ඨ ධම්ම වේදෙනීය කර්ම ඵල දෙන හැටි. මෙන්න දිට්ඨ ධම්ම වේදෙනීය කර්ම ඵල දුන් තවත් කතාවක්. හරකුන්ට වද දී ප්‍රීතිවන තවත් එක් හරක් මරුවෙක්. ඔහු වෘතයෙන් හරක් මරුවෙක්. ඔහුගේ තාත්තත් කළේ මේ රස්සාවමයි. තාත්තා වයස 40 ගණන් වලදී මළා. පුතා තාත්තාගේ රසව දිගටම කරගෙන ගියා. මේ මිනිසයා වඩාත් ආසක්කලේ හරකුන්ට වද දීම. හරකුන්ගේ ගාත් කපා දැමීම හෝ කඩා දැමීම තරම් ප්‍රීතියක් මොහුට තවත් තිබුණේ නැහැ. හරකා හොඳින් කණු දෙකක බැඳ ගාතයක් කපන ඔහු කණු වලට බැඳි කඹ වලින් හරකා නොඇටෙන්නට බඳිනවා. සමහර අවස්ථාවල ලණු බුරුල් කරලා ගාත් එකක් හෝ දෙකක් නැති හරකාට බිම ලගින්නට සිද්ධ වෙනවා. ඔහු අතින් දුකසේ මැරෙන හරක් ප්‍රමාණය සුළුනේ. වරක් කරත්තයට බැඳි කදිම ගොනෙකු දුටු ඔහු උගේ ගාත් කැපීමටත් මස් අනුභව කිරීමටත් සිතක් පහළ වුණා. හිතම ගොනා විකිණීම ගැන කරත්තකරුවෙන් විමසුවා. කීයටවත් ඌ විකුණන්නේ නැහැ. කරත්තකරුවා කිව්වා. මේ ගොනා නම් මරන්නම ඕනේ. උගේ ගාත් කොච්චර ලස්සනද? මස් කොච්චර රසයක්ද? හරක් මරුවා හිතුවා. කාලයක් ගත වෙනකොට කෙසේ හෝ කරත්තකරු ගොනා විකිණීමට කැමැති කරවා ගත්තා. ඔහු එසේ කළේ විවිධ උපක්‍රම මාර්ගයෙන්. මේ ගොනාට දැන් තරමක් වයස නිසා මීට වඩා අලුත් ගොනෙක් ගත්තු නරක ඔහු අරක් කරත්තකරුවෙන් ඇසුවා. හරක් මරුවා කතා කරන විට ක්‍රමයෙන් ගොනාගේ අයිතිකරුවට ඊට වශී වුණා. ගොනා ලබාගත් හරක් මරුවා ඌ ගෙනවිත් ගාලේ බැන්දා. ඉමහත් ප්‍රීතියෙන් ඊට පසු නැගිට සිටි උගේ පස්ස ගාතය කපා ගත්තේ ඉතා කැපෙන සුළු මන්නේ. ගොනා කෑ ගැසමින් මුව වැටුණා.
ඊළඟ දවස වෙනදේ ජීවත් සිටි උගේ අනික් ගාතේද කපා බෙල්ල කපා දැමූ හරක් මරුවා ඌ මස් කළා. උගේ මස් ඔහු කෑවේ අපමණ ප්‍රීතිය. සති ගණනකට පස්සේ හරක් මරුවාගේ කකුලේ බිබිලක් මතු වුණා. දකුණු කකුලේ දණහිස ළඟ ඇති වූ බිබිල ක්‍රමයෙන් වර්ධනය වුණා. ඔහු ගොඩ වෙදකම් කොට බිබිල වැඩි වෙන නිසා ගමේ වෙද මහත්තයා ළඟට ගියා. ගාන තෙලක් හා බීමට කසායක් ඔහුට ලැබුණා. එහෙත් බිබිල ක්‍රමයෙන් විශාල වූවා මිස ගුණයක් නම් ලැබුණේ නැහැ. ඔහු ආරෝග්‍ය ශාලාවට ගියා. එහිදී තුවාලය කපා බේත් දැම්මා. කලක් කරදරයක් නැතුව තිබී ඊළඟ අනිත් දණ හිසේ බිබිලි මතුවන්නට වුණා. ඒවා විශාල තුවාල බවට පත් වුණා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉහළට පැතිරුණා. තුවාල දිකලව අගටද විශාල ලෙස පැතිරුණා. ආරෝග්‍ය ශාලාව වෙත ගෙන ගිය ඔහුගේ එක් කකුලක් කැපිය යුතු බවට වෛද්‍යවරු තීරණය කළා. ඔහුට බරපතල ලෙස දියවැඩියාවක් තිබුණා. මේ සැත්කම ඉක්මනින් කළ යුතු වුණා. කකුලක් කැපුවාට පසු අනිත් කකුලද ඒ තත්ත්වයට පත් වුණා. වෛද්‍යවරුන්ට වහාම ඒ කකුලත් කපන්නට සිද්ධ වුණා. කකුල් දෙක නැති නිසා ඔහු දැන් එහා මෙහා යන්නේ අනුන්ගේ උදව්වෙන්. ඔහුගේ බිරිඳද ඔහු නිසා නොවිඳිනා දුක්ක් නැහැ. මේ අතරතුරද හරක් මඩුවෙන් වෙන මස් කෑමට බිරිඳ ඒවා පිසදිය යුතු වුණා. හරක් මස් කෑමේ ආශාව ඔහුට නැති වුණේ නැහැ. කලක් ඔහු ගමන් කළේ පස්ස බිම ගාටම. අවශ්‍ය විට බිරිඳ ඔහුට උදව් කළා. මේ අතර කලවා ළඟින්ම කකුල අයිනේ ගෙඩියක් ආවා. වහාම ආරෝග්‍ය ශාලාවට ගිහින් ගියත් වෛද්‍යවරු කිව්වේ ශරීරය ඇතුළතින් පැතිරෙන බව. ගෙඩිය ලොකු විශාල තුවාලයක් වුණා. මුළු ඇඟම පැසවා සැරව ගලන්නට ගත්තා. ඔහු කෙඳිරිගාන් දිගා වෙලා හිටියා. ඔහුගේ තුවාලවලින් නික්මෙන දුර්ගන්ධය දරාගන්න බිරිඳටවත් බැරි වුණා. ඒත් ඉතින් කළ යුතු නිසා උවටැන් කළා. මාස ගණනක් දුක් විඳලා තුවාල කුණු වෙලා මුළු ශරීරෙම කුණු වෙලා ඔහු මිය ගියා. ඔන්න ඕමයි ditta ධම්ම වේදිනිය කර්ම ඒ මස් මරන්නටත් සිද්ධ වුණා. ඉතින් මේ ආත්මෙ විතරක්ද? ඔහු උපපන් ආත්ම කල්ප ගණනාවක් ඔය විදිහටම මෙරුම් කණ්ඩ වෙනවනේ. ඉතින් අපි මේවා ගැන හුඟක් කල්පනා කරලා සත්ව හිංසාවෙන් වළකින එක තමයි ඉතා හොඳ. මෙන්න ditta ධම්ම වේදිනිය කර්ම බලපෑ තවත් කතාව. දේවාලයක එළුවන් කැපූ මිනිසෙකුට ditta ධම්ම වේදිනිය කර්ම බලපෑ හැටි. ඔන්න එක්තරා පූජනීය තැනක් වුණා. ඒ එක් ආගමකට අයිති එකක්. මෙහි එළුවන් බිලිදීම සිරිතක්. පූජා කරන එළුවන් මැරීමට තවත් තැනක් තිබුණා. විස්මූණක් වගේ මූණක් ඇති මිනිහෙක් සියුම් පිහියක් අරගෙන ආගම කීකියා එක්වරම එළුවාගේ උගුරු දණ්ඩ කපනවා. පූජාවට එළුවන් ගේන විට උන් මහා හඬනගා එන්නේ මරණයට තමන් ගෙන්නන බව දන්නා නිසා. විවිධ මිනිසුන් එළුවන් ගෙනත් බාර දුන් විට ලණුවක ගැට ගහගෙන ගිහිල්ලා නිශ්චිත තැනකදී උන්ගේ උගුරු දණ්ඩ කපලා මරනවා. වරක් එළු දෙනක් ඔහුගේ ග්‍රහණයෙන් මිදිලා ඉවතට පැන්නා. මිනිහා අමාරුවෙන් දුවගෙන ඇවිල්ලා ඌ අල්ලගත්තා. තොටමගින් බේරෙන්න එච්චර ලේසියෙන් බෑ. හිටපියතට හොඳ පාඩමක් උගන්වන්න කියමින් හිතෙම පිහියෙන් ඇගේ ඇස් දෙකට ඇන්න. පිහිතලේ වැදීම නිසා ඇස් දෙකම යටටම කැපි ලේ වැගිරෙන්නට පටන් ගත්තා. ප්‍රීතියෙන් ඌ දෙස බලා සිටි හිතෙම ඌ අල්ලාගෙන ගිහිල්ලා නියමිත තැනදී බෙල්ල කපලා මෙරුවා. ඔන්න මෙහෙම කල්යමේදී ඔහුට ඇස් දෙකක් ආවා. ඇස් පෙනීම දුර්වල නිසා හේ බේත් ගන්නට ගියා. ඇස් දෙකේම මස් වැදල්ලක් එන බව කී වෛද්‍යවරයා බෙහෙත් දුන්නා. නමුත් අසනීපේ එන්නෙන්නම වර්ධනය වුණා. හිතම ආරෝග්‍ය ශාලාවට ගියා. ඇස් දෙකම නරක් වී ඇති බව වෛද්‍යවරයා කිව්වා. මේ නරක් වී ඇති ඇස් ගලවලා දාන්න ඕන කියලා වෛද්‍යවරයා ප්‍රකාශ කළා. පෙනීම නැතුව ගෙදර ආවහු තවමත් පූජාවට යනවා. දේවාලෙට ගිහිල්ලා ළඟට ලංකරගෙන එළුවගේ බෙල්ල බැඳීමෙන් පස්සේ එළුවගේ බෙල්ල අතගා උගුරු දණ්ඩ කපනවා. ඒ පිහිතලේ එළුවගේ බෙල්ලට කිට්ටු වෙන්නේ ඉතා හිතමිත්‍රයෙකු තවත් මිත්‍රයෙකුට ලං වෙනවා වගේ. ඔහු ඇස් නැතුව වත්තේ ඇවිදිනකොට කකුලේ කටුවක් ඇල්ලුණා. ටිකින් ටික කකුලේ තුවාලය ලොකු වුණා. ඊට බෙහෙත් බැඳ හිතම තවමත් බිලි පූජාවට යනවා. දිනක් කකුලේ තුවාලය උග්‍ර වුණා. ආරෝග්‍ය ශාලාවට ගෙන ගිය විට ශල්‍යකර්මකින් කකුල අවින් කළා. ආධාරකයක මාර්ගයෙන් ඇස් නැතුව එහා මෙහා ගිය ඔහු
නැවතත් පූජා පවත්වන්නට පටන් ගත්තා. ආවතේව කරුවන් හිටි නිසා එළුවන් මැරීම දුෂ්කර කාර්යයක් වුණේ නැහැ. එළුවාගේ බෙල්ල කැපීමේදී තරම් සන්තෝෂයක් ඔහුට මොනම කටයුත්තකදීවත් ලැබුණේ නැහැ. මෙන්න මෙහෙම ඉන්න අතරේ ඔහුගේ උගුරේ ආබාධයක් ඇති වුණා. ඒ පිළිකාවක් කියලා වෛද්‍යවරු තීරණය කළා. හෙතෙම එළුවන් කැපුව මොහොත් ඇති පිහියෙම බෙල්ල කපාගත්තා. එහෙම ඔහුගේ අවසානය වුණා. හැබැයි ඒ අවසානය මේ ආත්මෙදී පමණයි. තව කොයිතරම් ආත්ම ගානක් ඔහුගේ බෙල්ල කැපේද? ඔහු කොයිතරම් ආත්ම ගාන සත්වෙක් විලා උපදීද? සංසාරයේ ස්වභාවය මේකයි. සත්ත්ව ඝාතනයෙන් වැළකෙමු. අපි අවිහිංසාවාදී වෙමු. අපි සියලුම සතුන්ට මෛත්‍රී කරමු. එවිට අපේ සංසාරය යහපත් වේ. හිතවතුනි, ඔබත් අපව සබ්ස්ක්‍රයිබ් කර සීනුවනාද කරන්න. ලයික් එකක් දැම්මා මෙවැනි වැදගත් දේ වෙනත් අයට දැනගැනීම පිණිස සෝෂල් මීඩියාවල ෂෙයා කරමු මැනවි.